බැලූ බැල්මට මේක නිකම්ම නිකන් සාමාන්‍ය පෑනක් වගේ පෙනුනට මේ පෑන පිටුපස කවුරුත් නොදන්න කතාවක් සැඟවිලා තියෙනවා. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය සඳහා අත්සන් කරපු දා ඉඳලා ධූරයෙන් ඉල්ලා අස්වනු දවස වෙනකම්ම පාවිච්චි කළේ එකම එක පෑනයි. මේ පෑනේ සැඟවුණු රහස් ගොඩක් තියෙනවා. එකක් තමයි ලෝකෙ තියෙන මිල අධිකම පෑන් වර්ග අතරින් එකක් වන මොන්ට් බ්ලාංක් වර්ගයට අයත් මේ පෑනේ සාමාන්‍ය මිල ඩොලර් 490ක් වන අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම නිසා මෙම පෑන මොන්ට් බ්ලාංක් ආයතනය විසින් කැරට් 24 රණින් නිපදවා ඩොලර් 5490කට එනම් ලංකා මුදලින් රුපියල් මිලියන 2කට ආසන්න මුදලක් වැයකොට මිලදීගෙන ඇති බව ජර්මනියේ ද ස්පීගල් සංග්‍රහව සඳහන් කොට තිබුණා. දෙවෙනි කාරණය තමයි රසවත්ම දේ. මිලියන 2ක් වටිනා මේ පෑන ගෙන්නලා ගෝඨාභය නිකන් හිටියේ නැහැ. මිත්‍යා විශ්වාසයන් අදහන ගෝඨාභය ජනාධිපති ධූරයට අත්සන් කිරීමට දින කිහිපයකට පෙර අනුරාධපුරයේ ඥානමෑනියන්ගේ දේවාලයට ගිහින් ඥානමෑනියන් ලවා තමා මේ පෑනින් අත්සන් තබන හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියා මේ මිලියන ගාණක් වටිනා පෑන මතුරගෙන තියෙනවා. තවද මේ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඥානමෑනියන්ටද ලක්ෂ ගණනින් මුදල් පඬුරු වශයෙන් දී ඇති බවද නොරහසක්. ජනාධිපති ධූරයේ දරමින් සිටි කාලවකවානුවේ සියලුම රාජ කටයුතු සඳහා මේ පෑනෙන් අත්සන් කළත් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරයේ පිරිනමන අවස්ථාවේදී පමණක් මේ පෑන පාවිච්චි නොකළේ ඇයිද කියන එක තාමත් අභිරහසක්.